දූෂණය වංචාව නාස්ති්‍ය අක්‍රමිකතා සහ කාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් අප පෙරේදාලියූ ටෙලිවැැකිය ඒඇන්නේ දෙසිය තිස් දෙවැනිී ටෙලිවකයෙන් කතාක් කළේ මේ රටේ වගකිව යුතු ආයතන හතරක් ගැන. මේ රට බංකළොත්වීමට එක් තරාවිදිහකින් වගකිව යුතුම ආයතන හතරක් කොන්දේ ඇත්තමකිවොත් වහා ප්‍රතිවියහ ගතකරන්නට ඕන ආයතන හතරක් ගැනේද. ඔබට මත ඇති එක පාර්ලිමේන්තුව දෙක ජනාධිපති කාර්යාලේ තුන මුදල් අමාත්‍යංශය හතර ශ්‍රී ලංකා මහා බැංකෝනේද දැන් අඩ්ඩුමගානේ මූල්්‍ය බලේ ඇති පාර්ලිමේන්තුව. රට බංකළොත් වෙනකංවත් දැනගෙන හිටී නෑ නිේද. දැන් අද ඔය අයF කොන්දේ ගැනත් හග දෙනික් දන්නන්නේෑන කො දේසි පහළවක් ගැන කතා කලාට පාර්ලිමින්තුවේ බව දන්නවා කියලා පේන් එන ඇනේ. හොඳයි දැන් ඔයි පෙරේද ටෙලිවැකිය නැරම්ඹූ ආර්ථික විශේසක් ඥයකු අපට තවත් කරුණුකාරණා ගැන උපදෙස්කීපයක් ලබා දුන්න. ඒ කියන්නේ ඇත්තටම අපේ ඔය දෙශිය තිස් දෙවැනි ටෙලිවැකේ ඌන පූරණ. හරිද දැන් ඒ නිසා අදටෙලිවැකිය එකී ඌනපූරණ පෙරවීම සඳහ ලියනවා. අප සෑම විටම බුද්ධිමත් පරවැසි දැනුම සමඟ ගනුනු කරට කැම. තැන් ඇත්තටම ලෝකී ඕනම රටක් සලකුපුහම ඒ ඒ රටවල ප්‍රාණනාලයේ තමයි මහාබහන්ඩාගාරයේ ඒ කියන්නේ ට්‍රෙශරී එක මහබාණ්ඩා ගාරේ සුද්දගේ කාලයේ සිටම ඉතිං ඔය අපි රටේ ප්‍රාණනාලේ හෙම නැත්තං මහ බාණ්ඩාගාරෙහිවත් ්‍රශරයක එදා ඉඳදලම විදිහටම ක්‍රියාත්මකයි. මේ ත්‍රේශරියකේ කාරය භහරයක්ත් ඔවු ප්‍රධාන කාරරිවාායන් කීපයක් විතරක් සල් කළ බල මුුණේද. එක මුල්ල්‍ය අධීක්ෂණය දෙක මුල්ලෙ සැලසුම් කරනේ තුන අයවැය නිර්මාණය හතර දේශය හා විදේශය වානිජනය ගැනීම් සඳහා පහසුකම් සැලසීම. ගෙවීම් පද්ධති හරහා බහණ්ඩාගාර අරමුදල් බෙදා හැරීම. බහණ්ඩාගාර ඇප කර නිකුත්කිරීම. ඔයි රජේ නයගැනීම් සහ නෑආපසු ගවීම් ගෙනුම් කරනය සහඒව පවත්ගෙන විදේශ ආධාර ව්‍යපෘති ගිෙනුම් කරනේ. අරමුදල් රැස්කිරීම මහා විකිනීම. සර්ලෝම කිවොත් රජේ වියදම් සහ ආදායම් ගැලපීම මහ බාන්්ඩාගාරය එක්තර විදික ප්‍රදහන වගකීමක් තැන් ඔය මහ බාන්ඩාරය හෙමත් නත්තම් ප්‍රෂර් එක තමයි එතකොට රජයේ වැඩවලට රුපියල් ලබා දෙන ප්‍රධහනතම ස්ථානය නේද. දැන් ඉතින් දෙන්න ලැබන්ටපායි අද ඔය මහ බාන්්ඩාගාරය සතුව රුපියල් නෑ කියලනි කියන නේද. එකනි චන්දේතතියාගට අත්තුෘපල් ිලි දයත්ද. ට බැරුව ඉන්න නේද ඇත්තටම මහබාන්ඩාගාරයට දොරටු තුනක් තියෙනවා මෙන්න මේ තුන් දොරටුවෙන් තමයි මුදල් ඇතුළට එන්නේ. මොකද ඒ ආයතන තුන එක තමයි දේශය ආදායම් දෙපාර්තමේන්තුව දෙක තමයි රේගුව. තුන තමයි සුරාබදු දෙපාර්ථමේන්තුව. දැන් මේ ආයතන තුන ඔය මහබන්්ඩාගාරරි හෙමත් නැත්තම් ත්‍රශරයකට මුදල් හොයලා දුන්නේ නැද්ද හොයලා දෙන්නෙම නැද්ද නැත්තම් ලැබෙන ඔය බදු සහත් දඩ මුදල් මේවා ලොක්කුම හොරා කනවද නේද මොකදද මේ රත්තරං වගේ මේ මන්දිර තුන මළකඩ කන්න පටන්න අරන්ද කොහේද වැරද්ද මොකද්ද ප්‍රශ්නය ඇත්තටම මේ ආයතන තුනෙන්ම බදු සහ දඩ මුදල් ඔය මහා බාණ්ඩාගාරයට ලැබෙනවා නමුත් එක්දහස් නමස්සේ හැත්ත හතේ ඉඳලා වෙලාතියෙන දේ අපි කෙටියෙන් සල කළ බලමු හොඳේ දැන් ඔය එක්දා සමසය හැත්තෑාව දශකය විතර වෙනකොට සාමාන්‍යයෙන් බදු ප්‍රතිශතයේ සයට හැත්තෑාව විර තිබිලා තියෙනවා ඊට පස්සේ එනවා රලසිංහ ප්‍රේමදාස යුගට ඔන්න එතකොට බදු ප්‍රතිශතියේ සිට පනස් පහක් පිතර දක්වා අඩුවෙනවා හොඳේ ඊට පස්සේ චන්ද්‍රකා සමය එනවා චන්ද්‍රකා සමේදි බදු ප්‍රතිශති සිට හතලිස් පහක් දක්වා අඩුවෙනවා හරිද ඊලංඟට එන්නේ මහින්ද රාජපක්ෂ පලමූ ආරය ඒකෙදී ඔය බදු ප්‍රතිශතයේ සියට තිස්්පහක් දක්වා අඩුවෙනෝ ඔන්න දෙවැනිවාරයේදී මහින්ද රාජපක්ෂ දෙවනිවාරයේදිී ඔය බදු ප්‍රතිශතයේසියටට විසිහතරක් විර දක්වා අරද කැනෙ පහතදානවා හරිනේ දයිඩවසේ යහපාලන ආණ්ඩ එනවා යහපාලන ආණ්ඩුයේ බදු ප්‍රතිශතය සයට දහටක් විතර වෙනකං අඩු කරගන්න. හරිද හිට පස් එන්නේ බැසිල් රාජපක්ෂ මුදැල් ඇමති කාලේ හරිණේ ඒ කාලේද සයට දාහතරද්දක්වාවම රටේ බදු ප්‍රතිශතය පහතවැටන හරිද තීරණ සිංහලෙන් කියනවනං අර තුන් දොරටුව තියෙනවානේ දේශ ආදායම්මක රේගෝ සුරාබද්්‍යපාර්තමේන්තු අංන් ඒ දොරට තුනින් මහා බාණ්ඩාගාරයේ ඇතුළට ආප පු බදු සහ දඩමුදල් අඩ්ඩුවෙනවා ඒක තමයි ඔ වෙලා න්න හොඳේ අඩුවෙනවා තැන් ඒ කියන්නේ ඇත්තටම ගත්ත හම ඉතිං ඒ අැනෙ මේ බදු ගහන්න නැතුව ඉඳලන්නේ නේද ඉතින් හොඳ යිනන්නේේ දැන් මේ බදු ගහන එකන අපිට ප්‍රශ්නය වෙලා තියෙන්නේ නේද එකන මේ සියලුම අලකලංචිවලට හේතුව නෑ හොඳට මතකතියාගන්න. ඔය බදු ප්‍රතිශතිය අඩ වනාට එහෙම මේ බදු සහන බදු සමා බදු අහෝසිකිරීම් ආදි දේවල් මේ සාමාන්‍ය ජනතාවන ඔබටයි මටයි ලැබුණනේන්නෑ හොඳේ ඒවා ලැබනෙම ඔය හැත්ත හතේ ඉඳලා ඒවාල් ලැබුණෙම විවිධ දේශපාලන තීන්දු තීරණ මත තම තමන්ගේ හිතවතුන්ට හරිද මතක දර සීනිි බදු සහනය නේද ඕවුනේ ඒවගේ මේ සියලු බදු අඩුකිරීම් පුදුම සහන ඒ. හරිද දනපති අතොලො සක් හිතවතුන්ටයි මිත්‍ර ව්‍යාපාර්කින්ටයි තමයි ලැබුණේ. හරිද රේගෝටත් ඔය දේශය ආදායිමකටත් සුරාබදු එකටත්න් තමන්ගේ බදු ටික හරියට එකතු කරගන්නට අදල් බැරිවෙලා තියෙන්නේ එකක් තමයි දේශපාලන තීන්දු තීරණ එකඇනි දේශපාල බලපෑම්. එක් වගේමයි මේ ආයතන තුන ඇතුළෙත් ඇති දේශපාලනයට ගැතිකම් කරන විවිධ දූෂිත පුද්ගලීන් හරිනිේ මේ නිසා ඇත්තම කිවොත් එක් දහස් නවසේ හැත්ත හතෙන් පස්සේ අපේ රටේ ඔය මහ බාණ්ඩාගාරයට මේ මහා ධනපතියන්ගේ ලැබෙන්ට ඕනේ බදුු. අවංකෝම ලැබිලා නෑ. ලැබෙනවන ලැබෙන්නේ හරිම අඩුවෙන්. හරිද විශේෂෙන්ම නීතියට හොරෙන් බදු පැහර හරිින්න්නන්සේම නීතිය ඇතුළෙ තමහිතවතුන්ට බදු පැහැර හරින්න මේ ආයතන දේශපාල නඩයත් එක් හරි හරියට තකට තක වැඩ කරලා තියෙනවා. අරිද වැඩ කරමනිුත්තින්නවා හිටත් කරා හොඳේ අපේ රටේ ඩොලරුත් හිංඟයිනෙ නේද. අපේ රටේ ඩොලර් හිංඟවීමටත් මේ දේශපාලනි කරනය වූ ආයතන වගකයන්ට අවශ්‍යයි. අදත් මේ රටට ගේන්නේ නැතිව ලෝකයේ බැංකුවල ඩොල බිලියන තිහා කතලිහක් විතර තිය බව දැන් රහසක්නෙවෙ ඉන්න නේද. අපේ රටනයි ලෝකට ඇමිරිකානු ඩොල බිලියන හැට හැත්තෑවකරද. නමුත් තිහක් කතලිහකු මේ රටේ ධනය වෙන වෙන බැංකෝල තියෙනවා. එකන රට එන්න ඕනේ නමුත් ගෙනාව නැති ඩොලර්. හරිද ගේන්න නැත්තේ ඒ අයට හම්බෙන විවිධ වර ප්‍රසාද සහරිින්ගන්න පුළුවන් ක්‍රමණි සානේද. දැන් අදත් අපේ පරිිපර ටක්ස් ගහනවේද. ලක ලොක. ට හිතවත් සමාගම් වලට නේද ඒ උන්දලට බදු සහන දැන් එකක් පැහැදිලි මහ බා්ඩාගට මුදල්ලබෙන ප්‍රධහන අයතනතුන සම්බන්ධව දැන් අපි දන්නවනේ නේද දේශයාදෑම් රේගෝ සුරා බදදු. දැන් හැමදාම මේවට අදාලා ආර්ථික තීන්දු ගත්තේ දේශපාලනති ඉන්දු ලෙස දැන් අද රුපයාල් ලක්ෂයකට එහගියයට ඉඳලා බදුගහල බදදු ගහල අපයෝ මිරිකලා ඒ අරගන්නර අයම් එ එකක පිට දාලා. නමුත් ඇත්තකතාව සීනේ බදුවැනි මහ විශාල බද . මහා පාඩු මේ බහණ්ඩාගාලයට ලැබනෙම බණ්ඩාගයට අත්විණින්ටම වනේම මේ මජරදේශපාලනය නිසයි. හරද මහා කොම්පැනි සමාගම් ගජමිතුරු යාළුකමට දෙන ඒ අයට දුන්න දෙන්ට නියමිත අනාගත්ත පහසුකම් නිසයි. අපේ පරි්පු ඇටටත් බද්ධගහලා මහා බදු සහන බදු අයකිරම් මගහරන්න ඉඩ ලැබෙන්නේ ආන් ඒ නිසයි. උන්නොක්කම එකම පන්තියේ යාලුව මල්ලි හොඳද. ඉතින් දැංගිති එකක් පැහැදිලි මහ බා්ඩාගාර හිස්නම්. ස්සුනේකට මුදල් ලැබෙන රන් දොරටුතුන දේශය ආදායම් සුරා බදු සහ රේගුව සම්බන්ධව ගත්ත ගන්න නියමිත සහ ගනිමින් ඉන්න සමහරව වැරදි දේශපාලන තීන්දු තීරණ නිසා බව අමතක කරට හොඳ නෑ හොදේ කෝටිපතියන් කිහිප දෙෙනකුට දේශපාලන බදු කිරිලෙස පොවන කොට අපට පරිප්පු ඇටේටත් බදු ගහලා බදු කැකිරි ගිල්ලෙන බව තේරුම් ගමු. ? ඇත්වටම මෙන්න මේ අමනෝක්න දේශපාලන තීන්දු තීරර්ණවලින් මේ රට මුදාගත යුතුමයි. මෙහොරුන්ගෙන් මුදාගත යුතුමයි කියලා ටෙලිවැකිය අවසන් කරනවා.